අබාධිත පුද්ගලයන් හා වකුගඩු රෝගීන් සඳහා වන දීමනාව ඉහළට. වශයෙන්ම මම අවස්ථා ගණනාවකදී විශේෂයෙන්ම උපාධිධාරීන් 60,000ක් බඳවා ගැනීමේ ව්‍යාපෘතිය තුළ නිලධාරීන්ගේ අඩුපාඩුකම් මත ඒ පත්වීම් ලබා දීම පැහැර හැරුණු 465කගේ අයිතිවාසිකම් වෙනුවෙන් අවස්ථා ගණනාවකදී පාර්ලිමේන්තු සභාගර්භය තුළත් උපදේශක කාරක සභා තුළත් අග්‍රාමාත්‍යවරයාට රාජ්‍ය පරිපාලන සහ සුදේශ කටයුතු ඇමතිවරයා හැටියට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරනකොට මේ ප්‍රශ්නය විසඳනවයි කියන උත්තර ගණනාවක් අපිට විවිධ අවස්ථාවන්වලදී ලැබුණා. ඉතින් ඒ පණිවිඩයත් මේ අපේ උපාධිධාරී යවුන යවුනියන් සියලු දෙනාම දන්නවා. අගමැතිවරයාගේ කටින්ම පිට වුණා මේ දේ කරලා අවසන් කරන්න කියන කාරණා. හැබැයි දැන් මාස ගණනාවක් යනවා. අවස්ථා ගණනාවකදී පාර්ලිමේන්තුව තුළ උපදේශක කාරක සභා තුළ මේ හැම දේම මතු කරනවයි කියලා කියනෝ කෙරෙන්නේ. මේකට ඇත්ත වශයෙන්ම නිලධාරීන් කණ්ඩායමක් ඉන්නවා මේ ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන්නට ඉදිරිපත් නොවන. විශේෂයෙන්ම මේ දුන්දරුවන්ට රැකීරක්ෂා නොලැබුණේ ඒ අයගේ අඩුපාඩුවකින් නෙවෙයි, නිලධාරීන්ගේ අඩුපාඩුකම් තුළින්. ඒ අඩුපාඩුකම් වලට වගක විය යුත්තෝ දැන් මේ දුවදරුවන්ට දෙන්න තියෙන රැකියා ටික ලබා නොදෙමින් මේ අයගේ ජීවිත කාලකණ්ණි කරවීමේ, ඒක විහිම්ම කාලකණ්ණි කරවීමේ, හිතාමතාම කාලකණ්ණි කරවීම විහිම් නෙමෙයි, හිතාමතාම කාලකණ්ණි කරවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන මේක ඉතාමත්ම පහත් ක්‍රියාවක්. ඒ වගේම මේක ඉතාමත්ම අසාධාරණ ක්‍රියාවක්. මේ දුවදරුවන් සියලු දෙනාගේම මානවයිතීන් උල්ලංඝනය වෙන ක්‍රියාවක්. ඒ නිසා මේ සටන වෙනින් මම අදත් මේක මතු කරා. ඇත්තටම අවස්ථා ගණනාවකදී මතු කරා. හෙට උදේ අග්‍රාමාත්‍යවරයා සිටින මොහොතේ මම මේක මතු කරලා මේකට ඒ අගමැතිවරයාගේම කටින් දුන්න උත්තරය ක්‍රියා නිලධාරීන් ලඟවල ක්‍රියාත්මක කිරීම දැන් සිදුවන්නට ඕන. ඒ වෙනුවෙන් අපි කරන්න තියෙන උපරිමය කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් එම තුන්වෙනි නාමලයේදී නමුත් මේ අමාත්‍යාංශයේ බලධාරීන්ගේ
නොසැලකිලිමත් භාවයේ හේතුවෙන් අපේ නම් කිසිවක් සඳහන් වුණේ නැහැ. අපි අදත් මේ විදිහට රැස් වෙලා ඉල්ලලා සිටින්නේ බලධාරීන්ගෙන් අපිට සාධාරණ. ඒ වගේම මීට අවුරුදු 2කට පමණ ඉහතදී අමාත්‍යාංශ විසින් අපගේ නාමලේඛනයක් සකසලා තියෙනවා. නමුත් ඔවුන් තාම අපව රැකියාගත කළේ නැහැ. අපි මේ සම්බන්ධයෙන් මානව හිමිකම් සඳහාත් ඉදිරිපත් වුණා. එහිදී අප දැමූ පැමිණිල්ලකවත් මේ අමාත්‍යාංශයේ බලධාරීන් පැමිණියේ නැහැ. ඔවුනුත් මේ ප්‍රශ්නය මගහරිමින් පවතිනවා. ඒ වගේම තමයි පාර්ලිමේන්තුව තුළදී දැන් අවුරුද්දකට පමණ කාලයක් සීමාවක් තුළදී අපේ මේ ගැටලුව සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණා. එහිදී අගමැතිතුමා ප්‍රකාශ කරා අපගේ මේ ගැටලුව විසඳලා අපිට සාධාරණයක් ඉදිරිපත් කරනවා කියලා. නමුත් මේ වන විටත් අපිට තාම ඒ සාධාරණ ඉෂ්ට වුණේ නැහැ. අනේ ඒ නිසා තමයි අපි සියලු දෙනාම, ඒ කියන්නේ 2019 12 31 දිනට උපාධිය සම්පූර්ණ කරපු අසාධාරණයටපත් උපාධිධාරීන් වශයෙන් අද මේ විදිහට රැස් වෙලා අපිට මේ විදිහට ඉල්ලලා සිටින්නේ අපිට සාධාරණ. අද මේ විපක්ෂ නායකතුමා ඇවිල්ලා මොකද ඔයගොල්ලෝ ප්‍රකාශ කරේ? විපක්ෂ නායකතුමා පැවසුවා දැන් අපි මීට ඉහතදීත් අවුරුදු ගණනාව අවුරුද්දකට පමණ පෙර එතුමා පාර්ලිමේන්තුවේදී අපේ මේ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කරා. එහිදී අගමැතිතුමා අපිට එතනදී ලබා දුන්නා අපිට මේ ගැටලුව සම්බන්ධ තීරණයක් ලබා දෙන බවට. එය නමුත් අපිට තාම සාධාරණ ඉෂ්ට වුණේ නැහැ. ඒ වෙනුවෙන් එතුමා කටයුතු කරනවා කියලා පැවසුවා. දෙන්න එපා ඔරු පොරොන්දු දෙන්න එපා ඔරු පොරොන්දු